ඉතින් සුබ දවසක් යාළුවෝ සියලු දෙනාටම අද ඔයාලට කියන්න යන්නේ වවුලා කියන අහිංසක සත්වයා ගැන තමයි ඉතින් වවුලා කියන අහිංසක සත්වයා ශීරපායි සත්වෙක් වෙනවා මෙයා ලස්සන වගේම මේ නිවර්තන රටවල ජීවත් වෙනවා ඒ වගේම තමා යාළුවනේ මෙම වවුලා බංග්ලාදේශය චීනය මාලදිවයින ඉන්දියාව නේපාලය පකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල දක්නට ලැබෙනවා ඉතින් මේ වවුලා අප ශ්‍රී ලංකාවේ අපට හැම තැනම වගේ දක්නට ලැබෙනවා ඒ වගේම තමා හවස් යාමය වන විට අහස පුරා රංචු පිටින් අපට මෙම වවුලන් දැක ගන්නට ලැබෙනවා අප ගෙවල් වල අඹ ගස් ජම්බු ගස් ඒ වගේම තමා පළතුරු ගෙඩි තියෙන ගස් වල මෙයාලා හවස් වරුව වන විට ඇවිල්ලා ඒ වගේ තියෙන ගෙඩි කාලා හප බිම දානවා ඉතින් යාළුවනේ මෙම වවුලා වියලි කලාපයේ සහ තිත් කලාපයේ සමානව අපිට දක්නට ලැබෙනවා මෙම පක්ෂියා පළතුරු සහ පැණි සොයමින් හැම තැනම රාත්‍රී කාලයේදී පියාඹනවා ඒ වගේම තමා යාළුවනේ මෙයාලා ජනපද වශයෙන් අපට ගස්වල දක්නට ලැබෙනවා ඒ වගේම මෙයාලා ජනපද වශයෙන් දක්නට ලැබෙන තැන් තියෙන්නේ ජල පෝෂක ප්‍රදේශවල තමා මෙයාලා ඒ විදිහට රංචු වශයෙන් ජනපද පිහිටුවාගෙන ඉන්නේ ඒ වගේම යාළුවනේ මෙයාලා අපි දැකලා තියෙනවා කරන්ට් වයර් වල පැටලිලා මෙයාලගේ ජීවිත විනාශ වෙලා තියෙනවා ඒ වගේම මේ සත්වයා අහිංසක සත්වෙක් මෙයා පළතුරු වර්ග කාලා තමා වැඩි හරිය ජීවත් වෙන්නේ රෑවන විට මෙයා අපේ ගෙවල් වල තියෙන ගස් වල පළතුරු ගෙඩි කනවා ඒ වගේම එළිය වැටෙන්න මත්තෙන් මෙයාලා අහපව් එයාලගේ එම නවාතැන් කරා පියාඹනවා ඔයාලා දැකලා ඇති ශ්‍රී ලංකාවේ නම් වවුලු වර්ග කිහිපයක් ඉන්නවා මා වවුලු කියලා අපි කියනවා ඒ වගේම තමා කොස්සැට වවුලු කියලා කියනවා මෙයාලට විද්‍යාත්මක නාම ගොඩක් විද්‍යාත්මක නාමත් තියෙනවා ඉතින් යාළුවනේ අපි මේ අහිංසක සත්‍යව රැකගන්නත් බලමු මෙයාලා වඳවීම් තර්ජන වලට ලක් වෙලා ඉන්න සත්වයෝ වෙන්නත් පුළුවන් මොකද කැලෑ කපනවා කැලෑ ඇලි කරනවා ඒ වගේම තමා පරිසර විනාශය නිසා මේ සත්තු විතරක් නෙවෙයි සෑම සත්වෙම විනාශ වෙන්න බලනවා ඉතින් ඔයාලට පොංචි මතක් කිරීමක් කරන්නම් මේ වවුලෝ අප පරිසරයේ ජීවත් වෙන්න ඕන අපේ පරිසරයට ඉතාමත් අගනා සතුන් විශේෂයක් මේ වගේම තමා මෙයාලා ගස්වල පළතුරු කාලා ඒ වගේ කෝල ඒ කියන්නේ අඹ කෑවොත් අඹ වෙල ඇට ඒ වගේම තමා අනිත් පළතුරු ඒවා ගෙනිහිල්ලා තැන් තැන්වල දානවා ඒ වගේම තමා ඒවා පැලවෙලා ඒ වගේ ගස් හැදෙනවා ඉතින් අපිට මෙයාලා ප්‍රයෝජනවත් වෙනවා පළතුරු වර්ග කාල වෙන තැන්වලට ගිහින් දාපුවාම ඒවා පැලවෙලා ඒවා පරිසරයට තවත් ගහක් කොළක් ඉකුතු වෙනවා යාළුවනේ ඉතින් සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි